නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනත්වය 25% ප්‍රතිශතයක් සඳහා ගැනීම සඳහා පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනයට අනුමැතිය ලබා දුන්නයි කියලා කැබිනට් මණ්ඩලය. මැතිවරණයක් අතලඟ තියාගෙන ඇයි මේ වගේ තීන්දුවක් ගත්තේ කියන එක ලොකු ප්‍රහේලිකාවක්. අපි හිතනවා මේක මැතිවරණය කල් දමන්නට යොදාගත්ත උප්පරවැට්ටියක් හැටියට. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුවට සැබෑ ජනවර්මක් නැහැ. ජනතාවට අවස්ථාව ලබා දෙන්නට ඕන වර්මක් තිබෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳව දැනට තියෙන විකෘතිය ප්‍රකෘති කරන්නේ. කොහොමද වර්මක් නැති ආණ්ඩුවක් මැතිවරණ කල් දැමීම සඳහා කටයුතු කරන්න කියන එක මම බරපතල ප්‍රශ්නයක්. මම රජයෙන් ඉල්ලීමක් කරනවා බය වෙන්න එපා, නිවට වෙන්න එපා. මැතිවරණේ තියන්නේ කශේරුකාව කෙලින් තියාගෙන, කොන්ද කෙලින් තියාගෙන මැතිවරණේ තියන්නේ. ඊයේ දිනේ විරුද්ධ පක්ෂ බලාපොරොත්තු වුණු ආකාරයට නෙමෙයි උන්ට ප්‍රතිඵලයක් ආවේ. ජනවර්මක් නැහැ කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ජනවර්ම තිබෙන බව කතාව ප්‍රතික්ෂේප කළා තියෙනවා මේ සභාවත්. ඒ වගේම රට ජනවර්ම තුළින් තමයි මේ පාර්ලිමේන්තුව පත් වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමා තේරීමේ ඡන්දයේදී කිසිවකු ඡන්දේ පාවිච්චි කිරීමෙන් වැළකී හිටියේ නැහැ. පරාජය තීරණ කරන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඡන්දේ දුන්නා. එහෙනම් ඒ වර්ජනය කරන්න තිබුණා. I don't know මේක මේ උප්පරවැට්ටයක් වෙන්න පුළුවන් මේ ඡන්ද කල් දාන්න. මොන උප්පරවැට්ටයක් වුණත් මේ ක්‍රියාදාමය නිකන් නාස්තිකාර ක්‍රියාදාමයක්. ඉතින් ඒක කරන්න ගිහිල්ලා තව පාරක් අපි අනා ගන්නවා. දැනට අනාගෙන ඉන්නේ. ඒ කමිටිය පත් කළා තිබෙන්නේ පූර්ණ බලය ඇතුව. මේ රටේ පළාත් සභා ඡන්දයට කරපු අපරාධය. ඒ අපරාධය තමයි අද පළාත් සභා ඡන්දේ තියාගන්න බැරි වුනේ. ඔබතුමා අත උස්සලා පොඩින්ද පොඩකින්ද ඔබතුමා මේ සභාවේ නගන්නේ ප්‍රචාරය සඳහා පමණයි. මම කනගාටු වෙනවා. මේ රට ඉස්සරහා එකක්, අපි ඉස්සරහා සභාව එකක් අත්සන් කරන්න ගියාම නිමල් සිපාලයතුමතා ඉන්න මමයි. අපි කීප දෙනෙක් පමණයි අන්තිමට අත්සන් කරේ. මේ ඔක්කොම යන්න ගියා අත්සන් කරන්න බෑ කියලා ඡන්ද ක්‍රමය වෙනස් කරන නිසා. ගමතුමා රබාව නොමග යවුවා. එතුමා පුල පුලා කෑ ගහනවා පළාත් සභාව පරක්කු කරා එමයි කියලා. හැබැයි දැන් ආයේ ඒකම නෙමෙයි කරන්න හදන්නේ. දැන් ප්‍රාදේශ සභාව ටික කල් දාන්න යනවා කියන කාරණේ වෙනදි. දෙකම එකයි. හැබැයි අපි නෙමෙයි කරේ. රනිල් වික්‍රමසිංහ මෙතුමාගේ ජනාධිපතිතුමා තමයි යහපාලන ආණ්ඩුවේ දායක කරේ. ඒතුමාටේ කියන්න තිබුණා. 2018 මේ අලුත් ක්‍රමය හඳුන්ලා දෙන්නකොටම එවකට හිටපු සියලු අයම කිව්වා මේ ගාන වැඩි කියලා. වර්තමාන අගමැතිතුමා තමයි මේ කමිටුවේ සභාපති වෙලා හිටියේ. වර්තමාන ජනාධිපතිතුමාත් මේ කමිටුවේ හිටියා. අවුරුදු 4ක් ගිහිල්ලා තියෙනවා. මේ 8000 4000 වෙනකන් හරි අඩු කරන්න කිසිම ආකාරයේ පියවරක් ගත්තේ නැහැ. ඒතකොට පළාත් පාලන ඡන්දේ දැන් පවත්වන්න කාලය ලඟ වෙනකොට කියනවා 8000 වැඩි දැන් මේක අඩු කරන්න ඕනේ කියලා. ඊළඟ පළාත් පාලන මැතිවරණයට ඔය කමිටුව හරහා දේවල් කරගන්න. නමුත් ඒක ඉස්සරහා දාලා ඡන්දකල් දාන්න එපා. ඊයේත් මගේ කතාවේදී මම පෑදීලෙම කිව්වා ආණ්ඩුවක් ඉදිරියට කිසිම උත්සාහයක් නැහැ පළාත් පාලන ඡන්දකල් දාන්න. අපිට ඕනේ නියමිත දිනයක් තියන්න. රටේ මාජනතාව කියනවා මේ මන්ත්‍රීවරු වැඩි කියලා, මේ කොට්ටාස වැඩි කියන එක. ඊළඟට මේ මන්ත්‍රීවරුන්ට වේදන් කරන එක වැඩි කියලා රටේ මාජනතාව කියන්නේ. ඒ නිසා රටේ මාජනතාවට අහුම්කම් දීලා තමයි කොට්ටාස අඩු කරන්න යන්නේ. ඉතින් කොට්ටාස අඩු කරන්න මේ සියලු පක්ෂ එකතු වෙලා එක මේසෙකට ඇවිල්ලා මේක ඉවර කරගත්තා නම් ඡන්ද කල් යන්නේ නැහැ. අනිත් එක මම පෞද්ගලිකව ඉන්නේ කරු කතානායකතුමා, මේ මැතිවරණ ක්‍රමය කියන්නේ විකෘතිය. දැන් මීගමෝනේ හොඳම උදාහරණේ. මීගම එක්සත් ජාතික පක්ෂය දිනනවා බලේ පිටවනවා මම. ඉතින් මේක විකෘතිය නෙමෙයිද? මේ විකෘතිය කරන්න කියලාද කියන්නේ සම්ුණාංශ? මේ කොට්ටාස අඩු කරන එක විතරක් නෙමෙයි මගේ මතේ නම් මේ විකෘති මැතිවරණ ක්‍රමයම වෙනස් කරන්න කියන එක. හරි. මේ පාර්ලිමේන්තුවේ වෙන්නලා තියෙන්නේ හරි බොහොම ස්තුතියි. මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න නැතුව මේ කතා කරන්න. කරන්නයි කියලා කතා කරනවා. නියෝග කරන්න පුළුවන්. ආවරණ නියෝගයේ යටතේ කරුණාකර මන්ත්‍රීවරයෙකුට ඊළඟට ගිහලා පහර දෙන්න බෑ. කරුණාකරලා යන්න. කරුණාකරලා ඉලීට යන්න දිනේට. කරුණාකරලා ඉදිරියට එළියට යන්න. වහම විනය පේවර ගන්න ඕනේ. ඡන්දේ පාර්ලිමේන්තුවේ තියෙන කතා කරමු සක් ගහ ගන්න නෙමෙයි. මම මගේ අදහස ප්‍රකාශ කළා පළාත් පාලනේ මැති වෙන්නේ පිළිබඳව. ගරු මන්ත්‍රීවරු ගහ ගන්න නැගිටිනවා මේ පාර්ලිමේන්තුව තුල. එතුමාට ගාන එක මට එක ෂොට් එකෙන් ගන්න පුළුවන්. හැබැයි මම ඒ තත්ත්වෙට ගියේ නැහැ. මොකද පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා. ඒ නිසා ඔබතුමාට වගකීමක් තියෙනවා. මේ මට පිටිපස්සට ඇවිල්ලා
ගහන්න උත්සාහ කරපු එක්කෙනාට මේ මේ පාර්ලිමේන්තු නීති රීති අනුව කටයුතු කරන්න. අද දිනේදී එතුමා රාජකාරියට සම්බන්ධ කරගන්නේ නැහැ. චාමර සම්පත් මන්ත්‍රීතුමා කියන්නේ. මම මන්ත්‍රී කෙනෙක් නෙවෙයි මට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇමතිකම දුන්නා. ඔබතුමා ඒක දන්නේ නැද්ද? මන්ත්‍රී නෙවෙයි මට රාජ්‍ය ඇමතිකම දුන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ මනුස්සයාට පින් දෙද්ද? සමා වෙන්න ඇමතිතුමා. මන්ත්‍රීතුමා කියන්න එපා. ඔබතුමා මේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නකෝ. සමා වෙන්න ඇමතිතුමා. ඔබතුමා මේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න. ඔබතුමා මේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි හරි. මේ මන්ත්‍රීරු ආසෙන් වැටුණායි නෙමෙයි. හොඳ අය නරක අය එක එකයි ඉන්නවා. මේ ඔක්කොම 2196ක් මෙතෙන්ට ආවේ ඡන්දදායකින් තීරුවේ නිසා. ඉතින් එහෙනම් ඒ අයට වැඩ කටයුතු කරන්න අපි අවස්ථාව දෙන්න ඕනේ. අපි මෙහෙම කරනවා නම් ඊළඟ ඡන්දෙදී අපි කියනවා මීට වඩා හොඳ අය ඕන කියලා. වෘත්තිවේදීන් කියනවා අපිට එන්න බෑ. අපේ භාර්යාව කියනවා ගිහින් ගෙදර ගිනි තියාගන්න එපා කියලා. එතකොට කොහොමද කවුද එන්නේ එතකොට? ආසනේ ඡන්ඩියෝ කට්ටියක් තියෙන මේකෙට විතරයි එන්න පුළුවන්. එහෙනම් අපි මේ අයට ආරක්ෂාව දෙන්න ඕනේ. වන්දි දෙන්න ඕනේ. අයි බලා ගන්න ඕනේ කවුද එන්නේ කවුද එන්නේ නැත්තේ කියලා. ඒත් මෙහෙම බලවේග වලට යටත් වෙන්න එපා.